This one extendable 2 meter. Which one? This one extendable. How much? It's 20 real only. 20 real only? Then we'll do patanga rathi ne. We will do. See if we get all. Let's do this. Furniture item on right. Furniture item thi enne me patte. E patte fridge, AC ana mana me patte furnitures, mattress. Eva. Irra bag ne yaddi me Qatar etra me kiyana patta lassarai. Superior. Hari dan api pot ekata aawa athulta curtain bar ekak koi curtain tv gannone. Gannan tika balamu api. ඔගල කල්පනා කරන ඇති මේ මාස්ක් එකයි මම දාගෙන ඉන්නේ කියලා මෙහෙ මොකද දන්නවද ආයෙ කොවිඩ් කේසස් ඔක්කොම රේස් වෙලා දැන් ආයෙ මාස්ක් එක අනිවාර්යෙන් මැන්ඩටරි කරලා තියෙන්නේ පබ්ලික් ගැදර්ඩ් වෙන ප්ලේස් වල. ඉත ගන්න බලන්න මේ පොට්ටේ මොකද්ද කියන්නේ නජුමා කචර මාකට්ද? ඈ? නජුමා වල තියෙන කචර මාකට්ද? නජුමා කියලා කියනවා. ඒ වසරුන වල. ලංකාවේ රෙස්ටුරන්ට් එක. ලංකා රෙස්ටුරන්ට්. ඇත්තම කියනවා නම් to be honest පට්ටම රහයි කෑම මම දෙපාරක් try කරලා තියෙනවා. දෙවෝ දෙපාරකට විතර ඇවිල්ලා තියෙනවා. හරිද? නියම පොට් එක. එඩේ නම් හරි ගහලෝ නම් ඉවරයි. සුපිරිටම තියෙනවා. එළියෙන් බලද්දි සුපිරි. ඇත්තම නියමයි. මේ අපි අද එහෙටම ඇවිල්ලා ඉන්නේ මම අද ඔයගලන්ට එතන කොහොමද මේ මොන වගේ බඩු ගන්න තියනවද ඒ පොට්ටේ කොයි වගේද ගණන් හිලව කොහොමද ඒව ඔක්කොම ටික මම අද ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් පෙන්වන්නම් හරිද හරි වීඩියෝ එක ඇතුළට යන්න කලින් මම ඔයගලන්ට මතක් කරන්න කැමති ඔයාලා මගේ channel එකට subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරගන්න එතකොට තමයි මම දාන videos ඔයගලන්ට එසැනින් බලා ගන්න පුළුවන් ඒ වගේම තමයි Facebook එකෙන් බලනවා නම් අනිවාර්යෙන් page එකට like කරලා video එකටත් like කරලා video එක share කරන්න අමතක කරන්න එපා අනිත් එක තමයි insta insta වලට follow පාරක් දාලා touch එකේ ඉඳ එතකොට තමයි මම දාන stories එහෙම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. හරි අපි එහෙනම් වැඩි කතා කරන්නේ නැතුව අපි එලිට ගිහිල්ලා බලමු. කොයි වගේද මොන වගේද අපිටත් පොඩි පොඩි බලුවක් ගන්න තියෙනවානේ. ඒක ඔක්කොම ටික අරගෙන අපි පොඩි රවුමක් ගහගෙන ගිහිල්ලා එමු. ඉවරන්ද හැම දෙයක්ම අර නිකන් තොකසා සිල්ලර මිලට වගේ තියෙන්නේ. ඔය පේනවාද ඉස්සරහින් තියෙන ඔය මැට්‍රස් එහෙම විකුණන්න. මේ කුරාන්. ආ මේ මේක පල්ලියක්ද කොහෙද? බලන්න මේක නිකන් සාමාන්‍ය පොලක්. ඇත්තටම කියනවනම්. අර අපේ ලංකාවේ තියෙන ඉරිදා පොල ඒ වගේ තමයි. හරි අපි ගිහිල්ලා බලමු අපිටත් ගන්න බඩු ටිකක් තියෙනවනේ. අපි ගිහිල්ලා බලමු. හරි දැන් අපි පොට් එකට ආව ඇතුළට කර්ටන් බාර් එකක් තුයි කර්ටන් ටීවී ගන්න ඕනේ ගන්න ටික බලමු අපි බලන්න පොඩි පොඩි කඩවල් හැමදේම වගේ තියෙනවා මොනේ වැඩ කරන්නේ මේ යාතම කර්ටන් කිද මොබල් කාසන කින් කුල්දිනන රෆයිල් කාන බාන රියල් 55 ඉඳලා අපි හොයන් ආපු පොට් එක හොයන් ආපු බඩු නම් මෙහෙ තියෙයි වගේ මම හිතන්නේ අර පේනවද මේක නිකන් පොලක් වගේ ඉස්සරහා පේනවද කට්ටියම හිටන් ඉන්නවා ඔය AC අනම්මනම් හැම දෙයක්ම තියෙනවා මෙහෙ නැති දෙයක් නැහැ පේනවද හරි අපි අපිට ගන්නුන බඩු ටික ගමුකෝ ඊට පස්සේ මම කතා කරන්න ඕගලන්ට which one how much
రియల్ విషయ్ ఇక ఎత్రమ లాభాయ్ మన దగ్గర పొడి కర్టన్ గహగండతమా రూమ్కి బెల్వే బలము ఎత్రమ హితువత్ నతి గాన రియల్ విషయ్ కేనే పట్టం అడుయ్ తవ మే హమ్ మే పొట్టక సంపూర్ణమ కర్టన్ అనమ్మనంద కోయతమ తీయన్నే ఏ కడవల్ లొక్కం పేనో అది మేక ఇరిద పోల పోగే hari megen tikak vitharata ma gatte material wala aga koi ek de aapko mil raha hai premium de podi curtain ek gaganda tik kiyala dama sahi sahi main bhi bhi lekin ka pra ye nahi aapko liye 5 lakh den idi mewa balna gamu bhai se se leke aega same certificate dena ma ki customer ko pass komti de dete hai kya kar raha hai 35 30 दिएगा भाई ये वाला ये वाला नहीं ये वेलवेट नहीं अगर ये वेलवेट लेगा आप मुश्किल नहीं वॉशेबल है 30000 ये कितना है 30 दिए कौन सा वो 35 वॉशेबल है कलर कलर एक क्लिप दे क्लिप पूर्ण मैं इधर नीटम ரெண்டு பக்கத்துக்கும் हां हरी कितना एक पैकेट चाहिए देंगे थिंग बरुटी का అరగని ఆల్మోస్ట్ ఇవరై మహిళ అప్పు మేటిక అర అరగత్తర పసి పొడి రౌమగ్ గాహు మేక వాటేట రౌమగ్ గాహల ఎహమమ గెదరయా బలండ ఏ ఓర్ ఎక్ పిస్ చెయ్య నా తీన్ పిస్ చెయ్య నా తీన్ పిస్ నే దు ప్యాకెట్ ఆయ్ హరి అపి మెతన గెవల కర్ల ఒక్కోటిక ఇవర కరన్నంకో బరుటి కరన్ ఇట పసి అపి కతా కరు మెల్లిటి గిహిల్లా మే బలండ ఏసీ ఫ్రిడ్జ్ అనమ్మనం ఏమ గన్నా మిన్న మే పొట్టెక దాన్ని మే ఏకన్నీ మే మార్కెట్ ఎకే హెమ తనక్మ వగే తీనో ఏసీ గండ ఫ్రిడ్జ్ గండ ఏవగేమ కర్టన్స్ హెమ దయక్మ వగే గండ తీనో హరి అపి యంకో రౌమగ్ గహల బలము కొయి వగేద కిల మే పొట్టెక మే మే అపి దెన్ ఇన్నే ఏసీ ఫ్రిడ్జ్ అనమ్మనం ఓయ గండ తీన పొట్టెక ఏకన్నీ మే ఒక్కమ యూస్ దేవనే మేము పావిచ్చి కరపోయా మేము యూస్ దేవా అడుగుడ గండు పులువాం కాణం సెకండ్ హ్యాండ్ ఏవా అది మేము వెళ్ళేట అప్పుడు సహాయమే అపే ఫారిస్ ఏతమా మీ పొట్టే కానీ మీ పొట్టే కానీ కీలా మా ఎక్కంగా అవి అది అవి మెత్తని ఇంకము కీలా మా ఎత్తర మేము ఎక్స్పెక్ట్ కరేనా మీ వీడియో గండ్ అర్థం ఇది మీ ఆవిడ పసి మీకు రెండు మూడు కీలా ఇతురా మీ బలండి వచ్చారా మీ కడపలు తినది కీలా మీకు అది అవి ఇసరాడు కీలా బలం కో హరి దాంగ అప్పు ఏమిల్లేని మెయిన్ మే పెద్ద మే మున తీయండి తనిగర ఫర్నిచర్స్ ఐటమ్ తీయండి మే పెద్ద ఏ పెద్ద ఫ్రిడ్జ్ ఏసీ అనమాట మే పెద్ద ఫర్నిచర్స్ మెట్రస్ ఇవగే గొడక్ దేవాలి తీయండి ఇవ్వాలండి హెమ్మ తీగిన ఒక్కమ అడ్డుట పట్టమచి హై ఎక్కమ ప్రశ్న ఇదమ్మా మే ఒక్కమ యూస్ బడు ఏకాయ్ ఓ ఇవ్వాలండి ఇసరా ఓయ్ మీ బెడ్ స్పేస్ వెళ్ళి ఓడకరన ఎంతవాల్ మీ మీ ఫర్నిచర్స్ అలుత్తేవాడి ఫార్చ మీ బాగా మీ సెకండ్ హ్యాండ్ అలుత్తేవాగే తీయండి వినోదు మీ కడవల్లంటే ఆవడం ఎత్తరమికినా ఒగొల్లం ఎలియం గన్న గంట వాడ అడ్డు ఎంగికని హాఫ్ టు హాఫ్ ప్రైస్ వాళ్ళు ఇంక గండు పులం మీదంటే ఆవడం ధన్యవాదు బెడ్ స్పేస్ ఎంత వాళ్ళనేది మీ మటా సరే ఇదో మే పొట్ట కింద మా గొడ కట్టి గడ్డి బెడ్ స్పేస్ వెళ్తే సమానం అంతా కియక్ ఇతర ఇది నోమల్ అంతా రియల్ దెసియక్ దెసియట వాడ వెడి ఓ పార్టీషన్ ఏమి కర్రా రూమ్స్ అనమా ఎక్కడ మెహంగ్ బుడువా ఆ పార్టీషన్ బోర్డ్స్ అనమా ఇవ్వాలండి మీకు ఎత్తరము అరనిఖం ఇరిదా పొలాకమతమ్మా గణను పట్టాడు మమ్మ ఎత్తరం ఎక్స్పెక్ట్ కరపుగా అంటాడు అడు ఎంతమ్మా మాట అంబునే మేమేమ ఓ కర్టన్ బట అనమ్మనం ఏమి ఇవ్వాలండి ఒకళ్ళ బడు ఏమి కన్నా మే టైల్ కనుపడు మేము పొట్టేరము కదా నజుమా కచ్చర మాకద్దు నజుమా లేదా కచ్చర మాకద్దు నజుమా ఇవ్వనా హరి నజుమా సరే కచ్చర మాకట్టమా గీలది దాం నజుమా నజుమా కీలకి ఇవ్వడం దన్నో మినిస్ కూడా దాంగ్ అది సికురాద హింద కూడా కడవల్ వహాలది అన్నీ అర్థం
හරි අපි මේකේ රවුමක් ගහවන්නේ අපි රූම් එකට ගහලා රූම් එකට ගිහිල්ලා බලමු අපි කරන වැඩේ කොහොමද කියලා මොකද්ද කියලා මම ඔයගලන්ට පෙන්වන්නම් ඒකත් මේ බලන්න මේ සෝෆා නම් එහෙම පට්ටම ගණන් අඩුයි දන්නවද අර ලොරි වලට පටවලා දෙන්නේ මෙහෙන් අරන් තම ගොඩක් කට්ටිය ලංකාවටත් දාන්නේ නේ මෙහෙම් ගණන් අඩුයි ගන්න එක ඔය ලොකු ලොකු ෆර්නිචර් ෂොප් වලට ගිහිල්ලා ගන්නකම හරියට මෙහෙන් ගන්න පුළුවන් පට්ටම ගණන් අඩුවට දැන් මේ පේනවද ඔයගොල්ලෝ අපි අපිට ඕන කර බඩු ටිකක් අරගත්තා මේ ওই සෙට් එකටම සම්පූර්ණයෙන් ගියේ අපිට කීයද මේ සෙට් එකම සම්පූර්ණයෙන් රියල් 100ක් විතර ගිහිල්ලා ඇදිරේ මේ සෙට් එකටම රියල් 100ක් විතර ගිහිල්ලා ඇදී කර්ටන්ස් වලට 60යි තව ওই බටර් වලට රියල් 40යි නේ දෙකටම ඒකම මේකම අපි වෙනම ඔය මෝල් එකකින් ගිහිල්ලා එහෙම ගන්නවන කීයක් විතර රියල් 200ක් විතර 200ක් 250ක් විතර ගිහිල්ලා ඇදී මේ බලන්න අද පොඩ්ඩක් අර කඩවල් ඔක්කොම වහලා තියෙන එක හින්දා තමයි පොඩක් රෂ් එක අඩු නැත්තම් පට්ටම රෂ් පොට් එක ගන්නේද මේක හරි අපි එහෙනම් රූම් එකට ගිහිල්ලා අපි ඒ කියන්නේ අපි අද කරන වැඩෙත් උගලන්ට මම පෙන්වන්නම් කොහොමද කියලා යන් ඕ සම්පූර්ණයෙන්ම වටේ ගහලා කොමාරි බඩු ටිකක් තරගෙන දැන් බස් එකට ආවා දැන් ඔයගොල්ලෝ පේනවත් දන්නේ නැහැ පට්ටම දාඩියයි විනාඩි 10ක්වත් අපි එළියේ හිටියේ නැහැ මං හිතන්නේ ගිහිල්ලා දඩබඩ ගාලා බඩු ටික ගත්ත බඩු ටික අරගෙන රවුමක් එහෙම ගහලා ආවා හරිද ඒ ටිකට මේ දාලා තියෙන දාඩිය ඔයගොල්ලන්ට පේනවද දැන් ඔයගොල්ලෝ කල්පනා කරලා ඇති මේ මාස්ක් එකේ මං දාගෙන ඉන්නේ කියලා මෙහෙ මොකද දන්නවද ආයේ කොවිඩ් කේසස් ඔක්කොම රේස් වෙලා දැන් ආයේ මාස්ක් එක අනිවාර්යෙන් මැන්ඩටරි කරලා තියෙන්නේ පබ්ලික් ගැදර්ඩ් වෙන ප්ලේස් වල ඒකෙන් තමයි මාස්ක් එක දාගෙනම ඉන්න වෙලා තියෙන්නේ නැත්නම් ආයේ ෆයින් එකක් කන්ටිනුවා රියල් 2000ක විතර 1000යි 2000යි ඒ වගේ තමයි වදින්නේ ෆයින් එක හරි දැන් අපි බඩු ටික ගත්තනේ මේක ඇත්තම කියනවනම් මේ අන්ප්ලෑන්ඩ් වීඩියෝ එකක් නිකන් බ්ලොග් එකක් වගේ. දැන් මම මේ මොනවද නා කරන්න හදන්නේ රූම් එකට ගිහිල්ලා අද නිවාඩු දවසක්. මේ නිවාඩු දවසේ අපි රූම් එක පොඩක් අර සුද්ධ කරා නේ. සුද්ධ කරලා ඊට පස්සේ දැන් අර මගේ කාමරේ දැන් සාමාන්‍යයෙන් මං ජීවත් වෙද්දී මට නිකන් අර ප්‍රයිවසියක් ඕන කරනවා. දැන් අපි 5 දිනක් 6 දිනක් විතර අපි රූම් එකේ ජීවත් වෙද්දී අර සමහර වෙලාවට අපි එක එක්කෙනාගේ ජීවිතේ වෙනස් අපි බැටරි ගිහිල්ලා එන වෙලාවල් දැන් මම එන වෙලාවට නෙමෙයි තව එක්කෙනෙක් ඉන්නේ බැටරි ගිහිල්ලා. එතකොට මම රෑ 10ට වැඩ ඉවරලා එනවනම් තව එක්කෙනෙක් එනවා රෑ 12ට වැඩ ඉවරලා. එතකොට ආවට පස්සේ ඒගොල්ලෝ මොනවද දන්නද කරන්නේ? ඔය මේ ලයිට්ස් දාගෙන ඇඳුම් මාරු කරනවා. එතකොට අර නිකන් රූම් එකේ ඉන්න කෙනාට පොඩක් ඩිස්ටර්බ් ගතියක් තියෙනවා. දන්නවද? ඒ ඩිස්ටර්බ් ගතිය ආපුහම ඉතින් අර ඊළඟ දවසේ උදේට ආයෙ ඒ සමහරලාට ඊළඟ දවසේ උදේ පාන්දරම වැඩ ඇතිය මනුස්සයට. එතකොට අපිට අර අමාරුයි. අපිට මැනේජ් කරගන්න අමාරුයි. ඒකින්ද මම දැන් කල්පනා කරේ මම කෙලින්ම මගේ ඇඳ කෙලින් කර්ටන් දෙකක් ගහන්න කියලා ප්ලෑන් කරේ. කෙලින්ම ඇඳ ගාවින් කර්ටන් දෙකක් ගහලා මම පොඩක් අර කවර් කරගත්තら මට ටිකක් ප්‍රයිවසි එකකුත් හම්බෙනවා. ඒ වගේම තමයි මේ අනිත් කටිර කරදරයක් වෙන්නේ නැහැ මට කරදරයක් වෙන්නේ නැහැ මොකද මම මට ඕන කරන වෙලාවට මම කර්ටන් එක වැහුවා මම නිදාගත්තා ඒ වගේ ඒකෙන් තමයි මම ප්ලෑන් කරලා දැන් මේ අපි මම මෙයාත් එක්ක අපේ පාරිශ්‍රමිකත් එක්ක කතා කරලා හරි අපි මේ වැඩේ කරමු කියලා ගේමට බැස්සේ මම ඇත්තටම මේක වීඩියෝ කරන්න ප්ලෑන් කරේ නැහැ මේ කචර මාකට් එකට ආවට පස්සේ මට ඉතින් මේක කරන්න ඕනේ කියලා වීඩියෝ එකක් මොකද මේ මාකට් එකත් වටිනා ඕගොල්ලන් දැනගන්න ඕන දෙයක් ඒක හරි මම වැඩිය කතා කරන්නේ හරි වැඩි අපි කතා කරන්නේ නැතුව දැන් ගිහිල්ලා අපි අපේ වැඩේ පටන් ගමු රූම් එකේ කොහොමද ගහන්න යන්නේ කියලා මේ කර්ටන්ස් දෙක දැන් මේ ඔයගොල්ලන්ට පේනවද අපි ඉන්නේ මන්සුරාවල මේ මන්සුරාවල සුපිරි මේ ලංකා රෙස්ටුරන්ට් දෙකක් තියෙනවා ශ්‍රී ලංකාවේ රෙස්ටුරන්ට් දෙකක් පට්ටම රහයි කෑම දෙකත් එකද තියෙන්නේ එකයි නේද එකයි කොතනද මම හිතන ඔය ඉස්සරහා මම ඔයගොල්ලන්ට පොට්ටේ පේනවා ආ ඕ මේ ළඟ තමයි තියෙන්නේ ඔය පේනවද ඉස්සරහා ඔය ඔතන තමයි තියෙන්නේ මේ අපේ ලංකාවේ රෙස්ටුරන්ට් එක. මේ තියෙන්නේ. ඔතන මම ළඟින් යද්දි පේනනම් ඕගලන්ට කැමේම කරනවා නම් මෙහි ඇවිල්ලා කන්න බලන්න පට්ටම රහයි. මම දෙතුන් පාරක් තමයි ඇවිල්ලා තියෙන්නේ මේ පැත්තට. මොකද ඒකයි මට මතක නැත්තේ. මේ බලන්න. ඔයාලට පේනවද? මේක තමයි අපේ ශ්‍රී ලංකාවේ රෙස්ටුරන්ට් එක. ලංකා රෙස්ටුරන්ට්. ඇත්තටම කියනවා නම් to be honest පට්ටම රහයි කැම. මම දෙපාරක් try කරලා තියෙනවා. ඒක දෙපාරකට විතර ඇවිල්ලා තියෙනවා. හරිද? නියම පොට් එක. කාලා බලන්න. හරි අපි රූම් එකට යන්න රූම් එකට ගිහිල්ලා ඊටු ටික කතා කරමු. යන ගැප් එකත් පෙන්න යන්නේ මොකදද? මේක නිකන් අද මගේ නිවාඩු දවසක් වගේ. හරිද? ඒකින්ද මම මුකුත් බ්ලොග් එකක් කරන්න ප්ලෑන් කරේ. බ්ලොග් එකක් වීඩියෝ කරන්න ප්ලෑන් කරලා තිබ්බේ නැහැ. මේ පාක්කේ පේනවද? මේක අලුතෙන් හදපු පාක්කයක්. මුන්තසා පාක්කේ නේද?
මුන්තසා පාකක මොක මෙයාගේ අහන්න මොකක් දනද මෙයා තමා මේ සීන්න එක සම්පූර්ණයම දන්නේ රට වටේ කැරකුණ මනුස්සේ හැම දෙයක්ම දන්නවා ඒක මං චරිතකින් අහාවේ සීන්න එක කරන්නේ මොකද මම වැඩි එළියට බහින්න එහෙම බැස්සත් බහින්නේ ඕනකමකට විතරයි ඒකයි කේස් එක හරි මේ වැඩි කතා කරානේ අපි ගිහිල්ලා ඊට පස්සේ අපිට මේ බලන්න සන්ෂයින් එක කොච්චර ලස්සනද කියලා බලන්න ඉර බැහැගෙන යද්දී මේ කතර ඇත්තටම කියනවනම් පට්ට ලස්සනයි සුපිරියා ඇති හරි අපි රූම් එකට යන් මේ බලන්න පාරවල් අපි දැන් බඩු ටික නම් අරන් ආවා බඩු ටික අරන් ආවට පස්සේ දැන් මම ඕගලන්ට පෙන්වන්න හදන්නේ දැන් මම මොකද්ද කරන්න යන්නේ කියලා ඕගලන් කියුරියස් වෙලා ඇති මොනවද මම මේ කරන්න හදන්නේ කියලා කර්ටන් ගෙනල්ලා දැන් සාමාන්‍යයෙන් මේ වගේ ඩබල් ඇඳක ජීවත් වෙද්දී ඕගලන්ට පේනවනේ පල්ලෙහ තට්ටුවේ ජීවත් වෙනවා නම් අවුල නැහැ මේ පැත්තට එක කර්ටන් එකයි අර පැත්තට එක කර්ටන් එකයි ගහලා ක්ලියර් වෙන්න පුළුවන් එතකොට පොඩි ප්‍රයිවසියක් හම් වෙන රූම් එකක් වගේ දැන් මෙහෙම උඩ ඇඳක ජීවත් වෙද්දී ඒක ඒ වැඩි අමාරුයි දන්නවද ඒකෙන් තමයි මම දැන් ප්ලෑන් කරේ දැන් උඩ කවර් කරන්න මෙහෙම මේ පැත්තට එක කර්ටන් එකයි මේ පැත්තට එක කර්ටන් එකයි ගහලා සම්පූර්ණයෙන් මේක නිකන් රූම් එකක් වගේ කරන්න ඕම ප්ලෑන් කරේ හරිද මේක ඇත්තටම කිව්වොත් මම කල්පනා කරලා හක මේ කරමු කියලා තීරණයකට ආපු ප්‍රොජෙක්ට් එක දැන් අපි වැඩේ පටන් ගමු වැඩේ පටන් ගමු ඔයගොල්ලන්ට පින්නනම් කොහොමද වැඩේ යන්නේ කොහොමද ෆිනිෂින් එක කියලා මොකද මේකම ඔයගොල්ලන්ට පින්නන්න හිතේ මොකද නේද සාමාන්‍යයෙන් මෙහි මගේ වීඩියෝස් මෙහි ජීවත් වෙන මිනිස්සුත් බලනවා ඒගොල්ලන්ටත් මේක ටිකක් බලපුවම මොන හරි ಐಡಿಯಾ එකක් ගන්න පුළුවන් එහෙම ප්‍රයිවසි ජීවිතයක් ඕන නම් මොකද මට නම් කොහොමත් ඕනේ එතකොට කිසි කරදරයක් නැහැ අනිත් පින දැන් හතර දෙනෙක් එක්ක වගේ ජීවත් වෙද්දී ඒගොල්ලන් ඇවිල්ලා ලයිට්ස් දායි ඒගොල්ලන් වැඩ කරගනි එතකොට අපිට කිසිම ඩිස්ටර්බ් එකක් වෙන්නේ නැහැ අපි අපේ ඒරියා එක පොඩ්ඩක් කවර් කරලා තියාගන්න හරි හරි අපි වැඩි කතා කරන්න නැතුව වැඩේ පටන් ගමුකෝ දැන් එන්නඩ පොනි දැන් වැඩේ පටන් ගන්න තියෙන්නේ බලන්න සීප් එක යරවා Let's do this. සම්පූර්ණ ගේම ගහන්නේ මේ අතම. අද අපි බලමු ෆිනිෂින් කොහොමද කියලා මේකේ. වැඩේ නෑ යනවා හොඳට. හලෝ. සබබි. ආ. ಎಂತ ಸ್ಕ್ರೂಸ್ ಎಲ್ಲ ಎಂತಾಗಿದೆ ಮೆಷಿನ್ ಮಿಜಿ ಆಯ್ತು ಗಬಡ ಆಲ್ಮೋಸ್ಟ್ ಬಾಗಿಟ ಬಾಗಿ ಅಕ್ಕಿ ವರೈ ದನ್ ಇಟಿಂಗ್ ಅಂತಿಮಟಿಗೆ ತಗೊಂಡೆ ಅಪಿ ದಾಳ ಬಲವು දැම්මට පස්සේ ෆිනිෂින් එක කොහොමද කියලා බලමු. වැඩේ නෑ යනවා හොඳට. දැන් ඉතින් ඕල්මෝස්ට් ඉවරයි. අපි අන්තිම ෆිනිෂින් එක කොහොමද කියලා බලමු. පොඩකින් දැන්. දැන් සීන් එක ටෝටලි ඕවර්. හරිද? ඒක බලා ගන්න. සම්පූර්ණයෙන්ම ගහලා ඉවරයි මේක නිකන් වෙනම රූම් එකක් වගේ. ඇයි මෙහෙම කරන්න කිව්වේ කියලා කිව්වොත් ඇත්තටම මේක සම්පූර්ණයෙන්ම හොඳ ප්‍රයිවසියක් ගේනවා දන්නවද? කිසි කරදරයක් නැහැ පාඩුවේ ඉන්න පුළුවන් ඇතුලේ. මොකද දැන් අපි නිදා ගන්න වෙලාවට වෙන කවුරු රැවෙල ලයිට් දාගෙන පිස්සු කෙලියත් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකින්ද අර වෙනම පාඩුවේ වෙනම රූම් එකක ජීවත් වෙනවා වගේ ජීවත් වෙන්න පුළුවන්. ඒක තමයි මම මේ වැඩේ කල්පනා කරේ. මෙහෙම කරන්න ඕනේ කියලා. කොහොම හරි end of the day result එක නම් හොඳට ඇවිල්ලා තියෙනවා ලස්සනයි වැඩේ ඇතුලෙත් මම බැලුවා සේප් කිසි අවුලක් නැහැ සීන් එක මෙතනින් ඕවර් හරි ඇඟට ඉන්න වැඩේ නම් හරි ගහලු නම් ඉවරයි සුපිරියටම තියෙනවා එළියෙන් බලද්දි සුපිරි ඇතුලෙම ඇත්තම නියමයි එනවනේ වැඩේ කිඳර සීන් එක ඕවර්
ඇතරම කිව්වොත් මේක මම ප්ලෑන් කරපු වීඩියෝ එකක් නෙමෙයි. අනෙක්ස්පෙක්ටඩ් කරේ. හරිද? මේ ඕගොල්ලන් මං හිතන්නේ මේ වීඩියෝ එක එන්ජොයි කරලා ඇති කියලා මම හිතනවා. මේ වගේ තවත් වීඩියෝස් බලන්න channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේ මේ වීඩියෝ එක සුපිරි නම් අනිවාර්යෙන් like එකක් දාලා තව එක්කෙනෙක්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට මොන හරි මේ ගැන doubt එකක් තිබ්බා නම් මැදින් ඕගොල්ලන්ට ඇයි මේ මොන හරි doubt එකක් තිබ්බා නම් ඒකත් පල්ලෙහින් comment එකක් දාන්න. ඒ වගේම අනිවාර්යෙන්ම Facebook එකෙන් බලනවා නම් වීඩියෝ එක like කරලා share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම page එකත් like කරන්න අමතක කරන්න එපා. අනිත් එක තමා ඉන්ස්ටා එකෙත් ෆලෝ එකක් දාලා ටච් එකේ ඉන්න. එතකොට මම දාන ස්ටෝරීස් අනම්මනම් ඕගලන්ට බලා ගන්න පුළුවන්. හරි. මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකක් එක්ක මම ඕගලන්ව හම්බෙන්නම්. එතකන් සයිනින් ඔෆ් ෆයිනල්ස්.